ආයුබෝවන් සියලුම දෙනාට වෙනත වගේ කට්ටිය අදත් එකතු වෙලා ඉන්නේ Geek Bro SL YouTube channel එකත් එක්ක. ඔන්න අද අරන් ආවලා තින්නේ Shutter Stock ගැන කරන අවසාන වීඩියෝ එක. මේ වීඩියෝ එකෙන් අපි කතා කරමු අපි මේ Shutter Stock එකෙන් earn කරන සල්ලි අපි අතට ගන්නෙ කොහොමද කියලා. තාමත් ඔය අපේ channel එකට අලුත් කෙනෙක් නම් දැන් පාත්ති රතු පාට subscribe button එක click කරලා ඉරියා පැත්තෙන් තියෙන bell icon එකත් click කරන්න. ඒකට අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට notification එකක් එන්න ගන්න පුළුවන්. Shutter Stock account එකක් හදාගන්නේ කොහොමද? ඒ වගේම මේකට photos, ඒ වගේම vector files upload කරලා සල්ලි හොයන්නේ කොහොමද කියලා මම කලින් videos keeping කතා කරලා තියෙන්නේ. ඔයාලට මේ video පාත description එකේ තියෙන link වලින් ඒ videos ටික බලන්න පුළුවන්. ඉතින් දැන් අපි කතා කරමු Shutter Stock account එකේ payment withdrawal එක වෙන්නේ කොහොමද කියලා. මම දැන් Shutter Stock contributor account එකට login වෙලා ඉන්නේ. අපිට මේකෙන් payment එක ගන්න පුළුවන් ක්‍රම තුනක් තියෙනවා, ආකාර තුනක් තියෙනවා. ඉතින් ඒකට අපි මේකේ settings හදන්න ඕනේ. ඒ වගේම payment එක ගන්න ඕන limit එකකුත් තියෙනවා. ඔයාගේ Shutter Stock account එකේ දකුණු පැත්තේ උඩ තියෙන name එක ගාවට යන්න. ඊට පස්සේ මෙතන තියෙනවා account settings කියලා. මේකට යන්න. හරි. ඊට පස්සේ අපේ account settings page එකට යන්නේ. මෙතන ඔයාගේ විස්තර, ඒ වගේම contact information, payout information, ඒ වගේම licensing options වගේ දේවල් ඔක්කොම තියෙනවා. මෙතන අපිට වැදගත්ම වෙන්නේ දැන් payout information කියන එක. මෙතන payout information එකේ තියෙනවා payout method එක. මෙතන අපිට මේකේ payment ගන්න පුළුවන් ක්‍රම තුනක් තියෙනවා. Payoneer හරහා ගන්න පුළුවන්, PayPal හරහා ගන්න පුළුවන්, ඒ වගේම ඔයාලට Skrill account එකක් තියෙනවා නම් Skrill හරහාත් ගන්න පුළුවන්. ඉතින් ඔයා මේ මොන method එකෙන් payment එක ගත්තත් ඔයාට payment එක ගන්න නම් අනිවාර්යෙන් ඩොලර් 35ක් ඔයාගේ Shutter Stock account එකේ පිරෙන්න ඕනේ. මෙතන තියෙනවා minimum payout limit එක. Minimum payout limit එක ඩොලර් 35ක් වුණාට පස්සේ තමයි ඔයාට මේ Shutter Stock එකෙන් payment එක ගන්න හම්බෙන්නේ. ඉතින් ඔයාලට minimum limit එක මෙතනින් කැමති නම් වැඩි කරගන්නත් පුළුවන්. ඔයා මෙතන payoneer හරහා payment එක ගන්නවා නම් මෙතන payoneer කියන එක select කරන්න. ඊට පස්සේ මෙතන ඔයාගේ payoneer account එක link කරන්න පුළුවන්. ඔයාගේ payoneer account එකේ email password ගහලා ඒක ඔයාට පුළුවන් Shutter Stock account එකට link කරන්න. ඉතින් payoneer account එකක් තාම නැත්නම් ඒක හදාගන්නේ කොහොමද කියලා මම video එකක් කරලා තියෙන්නේ අපේ channel එකේ. ඔයාට ඒක බලලා payoneer account එකක් සාර්ථකව හදාගන්න පුළුවන්. ඒ වගේම ඔයාට PayPal හරහා payment එක ගන්නත් පුළුවන්. PayPal හරහා ගන්නවා නම් PayPal කියන ඔප්ෂන් එක සිලෙක්ට් කරලා payout email එකට ඔයාගේ PayPal එකේ email එක තමයි දාන්න ඕනේ. ඒ වගේ minimum payout limit එකත් ඔයාලට දාන්න පුළුවන්. ඊට පස්සේ save කරන්න තියෙන්නේ. දැන් මම මේ වීඩියෝ එක හදන වෙලාවේ ඊළඟ payment circle එක තියෙන්නේ ඔක්තෝබර් 1 වෙනිදා කියලා මේ කට්ටිය නෝටිස් එකක් දාලා තිනවා. ඉතින් ලංකාවට සල්ලි ගන්න පුළුවන් විදිහට PayPal account එකක් හදාගන්නේ කොහොමද කියලා අපේ channel එකේ වීඩියෝ එකක් කරලා තියෙන්නේ. ඔයාලට ඒක බලලා PayPal account එකක් හරියට හදාගන්නත් පුළුවන්. අනිත් ඔප්ෂන් එක තමයි Skrill. ඔයාට Skrill account එකක් මේ වෙනකොට තියෙනවා නම් Skrill හරහාත් ඔයාට payment එක ගන්න පුළුවන්. ඉතින් සාමාන්‍ය විදිහටම Skrill එකේ email එක මෙතන දාලා minimum payout limit එක දාලා save කරන්න තියෙන්නේ. එතකොට අදාළ දිනයට මේ කට්ටිය ඔටෝමැටික්ම payment එක ඔයාගේ අදාළ ගිණුමට එවනවා. මේ කට්ටිය අපේ Payoneer, PayPal, Skrill වගේ වට payment එක එවන්නේ හැම මාසෙකම 7ත් 15ත් අතර තමයි. ඉතින් ඔයාට මේ Payoneer, PayPal, Skrill කියන ඔප්ෂන් තුනේ කැමති account එකක් තෝරගෙන payment එක ලේසියෙන්ම Shutter Stock කරහා ගන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න මතකතුවාගේ minimum amount එක ඩොලර් 35ක් වෙන්න ඕනේ. හරි. ඉතින් payout information වල ඔයාගේ මෙතන payout method එක තෝරලා ඒකට අදාළ විස්තර දාලා මෙතන save settings කියන එක click කරන්න. ඊට පස්සේ මම කලින් කිව්වා වගේ හැම මාසෙකම 7ත් 15ත් අතර මේ කට්ටිය payment එක ඔයාගේ account එකට නිකන්ම එවනවා. ඉතින් මං හිතනවා Shutter Stock ගැන හැමදේම ඔයාලා දැනගන්න ඇති කියලා. තවත් මොන හරි වට මේ ගැන දැනගන්න තියෙනවා නම් මතකද මේ වීඩියෝ පාතින් comment එකක් දාගෙන යන්න. ඒ වගේම ඔයා මේ Shutter Stock වලට අලුත් කෙනෙක් නම් මං කලින් කරපු videos බලන්න. හරියට photo එකක් upload කරන්නේ කොහොමද? ඒ වගේම account එකක් හරියට දාගන්නේ කොහොමද කියලා videos කරලා තියෙන්නේ. ඉතින් ඔයාට මේක phone එක පාවිච්චි කරලා Shutter Stock web browser එක හරහා කරන්නත් පුළුවන්. ඒ වගේම app එක පාවිච්චි කරලා කරන්නත් පුළුවන්. ඉතින් අපි මේ website එකෙන් upload කරපු දෙයම Shutter Stock app එක පාවිච්චි කරලා ඔයාට phone එකෙන් කරන්නත් පුළුවන් ලේසියෙන්ම. ඉතින් ඒකත් මතකතුව try කරලා බලන්න. ඉතින් video එකට වැදගත් වුණා කියලා හිතනවා නම් අනිවාර්යයෙන් like එකක් දාලා තව කෙනෙක්ට දැනගන්න share කරගෙන ඉවන්න. මේ වගේ කරුණු ඉස්සරහට දෙනවන්න කැමති නම් දැන් පාත්ති රතු පාට subscribe button එක click කරලා ඉරියා පැත්තෙන් තියෙන bell icon එකත් click කරන්න. එහෙනම් තවත් මේ වගේ අලුත් video කීක්මන්ට හම්බෙමු. මං Geek Bro SL YouTube channel එකේ දිල්ෂා.